අයිබුවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන. අපි සමග රැඳෙන්න අපේ YouTube නාලිකාව subscribe කරන්න. අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න bell icon එක click කරලා අපිත් එක්කම එකතු වෙන්න. දැන් මුසොයන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලක් ශ්‍රී ලක් ශ්‍රී ලක්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඉන්දියන් සාගරයේ ප්‍රදේශවලින් සමන්විත පුළුල් ඉන්දියානු උපමහාද්වීපයේ හා අවට ප්‍රදේශවල ඉතිහාසය හා බැඳී පවතී. ශ්‍රී ලංකා දූපතේ තිබී සොයාගත් පැරණිතම මිනිස් නටමුන් ලෙස බලංගොඩ මානවයාගේ නටබු හමු වී ඇත. ඒවා මීට වසර 35,000ක් පමණ පැරණි නටබුන් වෙයි. තුන්වන සියවසේදී පමණ ඓතිහාසික කාල පරිච්ඡේදයක් ආරම්භ වී ඇත. ක්‍රිස්තුපූර්ව 6වන සියවසේදී සිංහලයන්ගේ මුල්ම මුතුන් මිත්තන් විසින් තම්බපන්නේ රාජධානිය පිහිට වූ බව වංශ කතාවලින් අනාවරණය වේ. අනුරාධපුර රාජධානියේ ශ්‍රී ලංකාවේ පළමු පාලකයා වූයේ පණ්ඩුකාභය රජතුමාය. ඒ ක්‍රිස්තුපූර්ව 4වන සියවසේදීය. ක්‍රිස්තුපූර්ව 3වන සියවසේදී ලංකාද්වීපයට ඉන්දියා අධිරාජ්‍ය වූ අශෝක අධිරාජ්‍යයාගේ පුත් අරහත් මහින්ද හිමියන් විසින් ලංකාවට බුද්ධාගම හඳුන්වා දෙනු ලැබුවා. අනුරාධපුර රාජධානියේ පළමු දෙමළ පාලකයා එලාර නමින් හැඳින්වුණා. ඒ ක්‍රිස්තුපූර්ව 2වන සියවසේදී. ඉන් පසු සතවර්ෂ තුළ ලංකාව විවිධ රාජධානි වලට බෙදා වෙන් කර ක්‍රිස්තු වර්ෂ 933 1077 අතර චෝල පාලනය යටතේ එක්සත් වුණා. අනුරාධපුරයේ සිට මහනුවර දක්වා වූ රාජාණ්ඩු 181 දෙනෙක විසින් ලංකාව පාලනය කරලා තියෙනවා. රටේ සමහර විරළබඩ ප්‍රදේශ පෘතුගීසි ලන්දේසි සහ බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට 16වන සතවර්ෂවලදී යටත් වුණා. 1597 සහ 1658 අතර කාලයේදී දිවයින සැලකිය යුතු කොටසක් පෘතුගීසි පාලනයට නතු වෙලා තියෙනවා. කැන්ඩියන් යුද්ධයෙන් පසු 1815 දිවයින බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව එක්සත් වුණා. ඉන්පසුව බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සන්නද්ධව නැගිටීම් 1818 VA සහ 1848 මාතලේ කැරැල්ලෙන් සිදු වුණා. 1948 නිදහස ලැබුණු නමුත් 1972 වනතෙක් දිවයින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඩොමිනියන් ලෙස පැවතුණා. 1972 ලංකාව ජනරජයක තත්ත්වයෙන් විදායක ජනාධිපති රාජ්‍ය නායකයා බවට පත් කරමින් 1972-1978 කාල පරාසය තුළ විලියම් ගොපල්ලව මහතා නායකත්වයේ දැරුවා. 1978 ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. ලංකාවේ සිවිල් යුද්ධයේ 1983 දිවන අතර 1971 සහ 1987 1989 සන්නද්ධ තරුණ නැගිටීමක්ද ඇතුළුව වසර 25ක සිවිල් යුද්ධය 2009 අවසන් විය.